විපාක දෙනවා විපාක බිඳනකොට දුක් විපාක නම් විදිින්න ඒ සිහියෙන් දකිනවා මේ විඳින්නේ අකුසල් කරම විපාගය. ඒ විඳින්න උනේ ඇයි මම නිවන් අවබෝධ කළේ නැති නිසා. අද බඩිගින්න ඉන්න වෙලානම් ඇයි බඩිගි ඉන්න වෙලා තියන්නේ නිවන්න අවබෝධ කළේ නැති නිසා කර්මශය කරගත්තේ නැතිනිසා. නැවතිපදුරු නිසා. එය නම් ප්‍රශ්නික ොවෙත්තියෙන්නේ ඉපදීමේ. රටේවත්. පලාතවත් රජතුමාගේවත් කාගෙවන්නේ වෙයි. අපි තුළම වැරදි තියාගෙන අපි වැරැද්ද කරගෙන අපි අහසට සාප කරන වහිනෝයි කියලා. පොලෝට සාප කරන පායනවයි කියලා මැස්සොන්ට සාප කරන ඉන්න දෙන්න කියලා. මදුරුවන්ට බයිනෝ ඉස්සරං ඔය මදුරුවන්ට බෙහෙතත් දුන්නා ගන මල් පැණි බොන්න්න ඉසිර පුරුදු කරන කියලා කතතාත්ති බන තුර ලේබොන්න ෑනි මදදුරු තකොට එක භාවනනාට ප්‍රශ්නය. ොඩම්ම මාරුනන්ද ැනි දල බාවනා කරන්න බෑ මදුරුත්තක නට්ටි කක්දගන්න දැලක්ගාගන්න. ඒ ආරන තමන් කරගන්න නත්ත හොඳමද තම යුද්ධට කියියාගේ වෙන්නම කද මඳරවා විද්ධදි ඒක මනසිකාර කරන එක බොහය වනගත වාමින්න් වහන්සේලා හෙම මදුරෝ විදිද්ධී විදින්න දීලා ඉවසිීම පුරුදු කනවා ඒ විපස්සනා කරන්න. ඒව තමයි වන්නඕන එකන කර මැදදි තමයි අපි දුකින් විදන්න මාර්ගෙහොයන්න. දැන් මේ ජරමර කරදදිරි වෙරලා ළමයිගගේ වැඩඔක්කමි වෙලා දීග තල දීලා දෑවදි හදල දීලා හුස්මක්කට කරගෙන මම් භාවනා කරනාගල ිටියුත් කවදාවත් කරන්න වෙන්නේ. ඒනි සවබම මේ ප්‍රශ්න මැද්දිී ගෙදර ඉඳගෙනවා විපස්සනා කරන්න. මේ ප්‍රශ්න මැද්ෙ කරන ගොඩැමි රසවත් ඉගැන උපවාදන ගඟක්කුණ ලස්සන ගල් තියෙනකොට ගල්වල හැපි හැපි මේක වංගු අංගු බාධගනිසාන වංගු හැෙන ගල් පර්තය කම්බුුණාව ගඟ හැරෙනෝ. ඒක තමයි හැඩයි කියන කිය. ැ ජීවිත ත්‍රසයක් නෑක රැස වෙන නවවිතින් අලදරන්නේ නමුත් අරද දෙරෙනකොට ජීවිතයට මහුණ දෙදන්න අපි පුරුදු වෙනවා. අපට අරමුණක් එෙනවා කලකිරෙන්න මේ කොච්චරහොඳ කරත් හොඳක් නෑ බැනුම්ම යනවා. ඇැ මිනිස් හොඳයි හොඳයි කියන්න කිව්වන ප්‍රංසා කලාන කලකිරෙන්නේ අනි ඒවාමින්නාස් යාරි සිල්වත් ගුණවත් හරි ලස්සන බන හොම කියෙනනට කලකිරෙන්නේ න. ඒසයින්න්සේට බයිනකොට නපුරුවචනගෙනට ඒකැහැනකොට අපිට අන්න කලකිරෙනවා සසර ගෙන. අවබෝධඥානයක් ඇතිවෙන මේක දුක් ඒ දුක මැද කල ිරම කරන සවරු අතහල දා ගේීල ැනුන්ගලින් බේනවද නැත්තම් බනිදම නිඳදාගරද්දි මේ කඩාගෙන ඉස්සරාට විපස්සනාවන් ඉන්නවද. මිනිස්සු බනිනවා හොඳත් කියනවා නරකත් කියන සමාට උදව් ලැබෙනකොට සමහර මිනිස්සු සලකනෝ ප්‍රසංසා කරනු. උදවටි ොලබුණාම මන් හසට රන්න ඕන කෙනෙකුට ජීවිතේ ගීහි ජවිතයගව නොටත් හෙමයි ඔබ යාම් යාාතයට විිතරට සලකනකක් ඔවු නොද කියයි. ඒක නොසලකායටයත් එදාට බනිී අපහස කර එනින්දා කළයි ඒ අපහසනකොට බැනුන් එනකට තරජනගරජනකොට ජීවිත අනතුරුවෙනකට අසනීපෙනකොට මේවා මැද්දේ සංකාරයේ ස්වභාාව දකින්න. සංකාරය ආදීනවෙ දකින්න. දකින වෙලාවේ ඔබට පුළුවන්කමතියවා මේ සසර ඇත හැරලා මේ දුකින් මිදිලා මේ සසරට ආය නොවෙන පරම ශාන්ති ලක්ෂණ නිර්වාණයට පත්වෙන නිවන ශාන්තයි මොකද කිසිම දුකක් නැති නිසා මේ ජීවිතය අසාන්තයි ඇයි මේක දුකමනිසා සංකාරම නිසා ලුද්ජති පළුජ්ජතති ලෝකය ආර්ථයෙන් අපි විස්තර කරයෙකයි මේ කැඩන බින දෙ ඇත්තව ලෝකතිී එකක ස්තීර සාර දෙයක් වෙන එවැනි දේකට ඇලුම් කරකර වෙන දෙයක් අයිති කරගෙන අපි වස්සගේ පවත්තන් හදනවනම් මම මගේ මගේ ආත්මය කෙලා එක මුලාවක් පමණයි එ මගේ වෙන්නේ මගේම දේවල් නෑ මගේම කියල කෙනෙක් ඇත්තිනේ දෙයක් නෑ. මෙ සෑමදේම ලෝක ධර්මතා වශයෙන් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනවා මම කියන මේ සංකාරයත් ඇති වනා පැවතුනා කවධහරි නැතිවෙලා යනව සදාකාලි. නිදම් මේ කයවිනාසලයනවා මේ හිත මෙත නංචුත වෙලා වෙනත් තැනකට යනවා අරිහත්වයට පත් වනේ නැත්නම් රහතන් වහන්සේ නම් කය නිරුද්ධ කරන තැනදීම සිතත් නිරුද්ධ කරලා සදාකාලික සැනසීම ලබන එක ලබන්න එනම් මේ කරදර මැද්දම බාධක මැද්දෙම සතිය පිහිටවන්නට එළඟටබෙන පරිියන්ක මේ ශිෂ පිහිටවාගෙන බලනොට අපිකිව සබ්දේයනවා ඒ සබ්ද දකින්න ගැටෙන් නැතුව බ්දකිනකට සබ්ද භාව පේෙනකො සතුටක් ඇතිවෙන ම එකක දැක්කා අනද කියලා හිත අතීතයට ග්‍යාන අතීතයට ගේ බෝදකින්න අනාගතය කරන්න තියන්දයක් මෙනේ උනාන එකක් දකින් ඉළඟට සක් මංකරන එලාවට සක්මනට ගිහිල්ල හිටගෙන ඉන්නවා සරීරයේ හිට තියෙන බවනැත්තම් ම හිටග න්නගේ නක් වන දැනගන්න මම් මෙතන දැන් හිටගෙන දකුණු පයතිනට දකුණු පය බන පයි බනකොට වම් පයි දබන සක්මක් ක අදාගන්න වැලිවලින් හදාගත්ත ඔබ මෝොදයි නැත ඉඩ තියෙන තැනක දෙපැත්තට වෙන්කරගෙන සීම ඇවිදින්න ඕනි. සාමානීතර ඇවිදින්න සක්මංකරනයක ඇවිදීම ඇවිදිනකොට විශේෂයේම කයට හොඳයි. කාය ශක්තිය ඇති වෙනෝ. රෝග අඩ වෙනවා අසනී පාඩුුවෙනෝඒවගේම සමාධිය තහවුරු වෙනවා ඒ ලැබූ සමාධයෙන් පරයන්කයේදී බලවත්ව සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා සක්මං කරනවා. ආහාරයට ගත්තා හාර මැනවින් ජීරණය වෙනවා සක්මනයේද. අන්න යානිසන් සලාගෙන පැත්්‍ර ඇැවිදිනකොට මුලින් වමදකුණ වශයෙන් දකිනෝ. එළඟට ඔසවීම තැබීම ගෙන යාම වශයෙන් දකිනෝ. තරම පය ඉෂ්පර්ශය තමයි ගොඩක් දකින්න කියනවි පස්සනාවද විළුඹ වදිනවද, ඇඟිලි වදිනවද, කකුල නැබෙනවද කොමද නැමෙන්නේ මේක ස්රූප මොනවද සක්මනයේද කකුලට මොනවදගල් ඇනුනා අද. කොල තකොල සිල් බවදන ොට ටයිල් ලෝකන කත් දනුන මේ සියල්ලම හෙමයි යට ඇස් දෙකටනයෙක් දේ පේනවාක්මංකරත් ඒයේ දකින දේවල්ලුුණා ඒව දැනගණ්ඩවනි රූපයක් දැක්කා කියලා හ සක්මනට ගට ප සක්මනේ පාද දෙකටම හිත යොමු කලාට පස්ේ එක පාදයක් තබනකුට අනිප්පා දේශ වෙන බවධනෙනවා ආනේ නයින් දිගටම එකම ක්‍රමයට යන ගොටරේ රටාවගට හිත පහිටනෝ ඒවෙලා දිීහිත එක්තැන් වෙනවා ඟ වෙනවා ඒෂ්‍රනික සමාධි වශයෙන් විපස්සනාවට හැරෙන්න්නට එක මුල් වෙනවා එනිසයි මේ සක්මන් කරන්න කියා. ලකට දත් මදිනෝ. එම දත් මදිීමම කෙනෙක අපේ ආචාරන් වහසලට යෝචනා කරනවා සිය පිටවා නො තන මක තයෙෙන් මදිින්නේ දෙන්න එකක් දත් මදිින්නෑ එක කරන්න බෑ තනි බුරුස්සුවෙන් තමන් තනියය මදින්නේ. කොච්චර ඇලුම් කළත් එහෙම කරන්න බෑ. තනියෙන් දත් මදිනෝ. එත ට බුරුසුවෙන් දත් මදිනකොට අතින් අල්ලන බොරසුව. ග දත්තල ඉ් පරස වෙන හැට බු සෝ ගමන් කරන කෙළගහන්නට මේ සියල දකින සාමාන්‍යයේ අපිටි කියෙනන වාර්තා කරන්න කියලා යෝගාවච්ච රැට සමාර්වියට කෙනෙක්ති ලියන්න්න අකමැති නිසා වාර්තා කරන්න නමුත් දැනගන්න පුළුවන්න ලියන්න බැරෙනම් මොකක්ද කරන්නේ මේක දැනගන්න ඇ නානවනං කෙනෙක් නිදහස්ස එයා නාන බෝ ධැන ගන්න ඒ වතුර සීතලද රශ්නෙද කුණඇතුලකොට කහොමද කුණු ඇතිල්ලොේ අතුළන්න බව දැනගෙන තමන් ඒ ඉරියව්වේ සතිමත්වනවා ඒ සම්පජඥ භාවනාවේද පසුගේ දේශනාවාරරිද අප මතක් කලා ඒ කුඩානකුඩ අයිරිය උපවා සිහියෙන් දකිනෝ. වැසිකිිලි කැසිකිලිකි සේදිීපවා කරන්න මේ අපද්‍රවේ බැහැර කිරීමටයි ගිය වයෝධාතුව හිත මුල්ල ආයෝධාතු විල්ල පහට තද කරන වායුධාතුව එතකොට මේ අපද්‍රව්‍ය බැහර වෙනෝ මේකයි වෙන්නේ හිතනාමය මේ බැහැරවෙනද ආයෝධාතුවත් මේ බැරවෙන් අප ද්‍රවේ මේ ඔක්කොම රූප නාම රූප දෙකක් ඒ බව දැනගෙන දෙැගෙන මනසිකාරෙන්. නුවනින් දැනගෙන නම් මේ කටයුතු කළේ සහිය පිහිටුවනා නම් ඒ සති පට්ඨාන භාවනාව. ොට කියන්නබ අපි වාඩි වෙලාම භාවන කරන්න ඕනේ පෑගනම් වාඩ්ලයින් නොනි හම කියැන පැයක් වෙත රන්න පුලන් හොඳයි. නොවත් මේ හෑමිරිියවකදිම ආහාර ගැනීම පානය කිරීම රසවිඳීම ඉස්නානය කිරීම මේ සියලු තැන්නේ ඔබ දැන දැක ඒ දේකරන්නට එසේ කරන වෙලාවේ ඔබට සසි සමාධඥාන පහල වෙනවා නිවනට දොරටුවක් විවර වෙනවා. එ අද අි මාතෘකා කරගත්තේ භාග්‍යතුන් වහන්සේ මෙල් ලෝක ධාතු පිළිබඳ අවබෝද්ධ කළා මෙ ලෝකයෙන් භාග්‍යතුන් වහන්සේ අතමිදුන දුකින් අතමිතුන. අපිත් උස්සා කරනම දුකින් පිරුණු ලෝකෙක න්නවා හැමතින්ම දුකයි රූපයක් දැක්කත් ඒ රූපය දුක පිණිසේතු වෙනවා. ප්‍රියරූපයක් යො මේ පිියරූපය රැුණට පස් රපය දකින නොලැබෙන කාලි දුයි පිය ශබ්දයක් ප්‍රිය කර කෙනෙ හඩක් එක අහන ලැබෙන් අපිතු මරණයට පත් වනා කියල තවම් ප්‍රියරන කෙන එදෝට ඒ පියවූ රූපයේ ආයහන ල දකින ලැබෙන රූපය ආය ඒ හඬ අහාන ලැබෙන්න්නේ ආයි කවදනම් මහන්නද ඒ දුක ඇති වෙනවා එ මේක හොඳයි හොඳයි කියලා ලෝකයේ ග්‍රහණය කරපු දේ නැති වෙනකොට දුකයි සුවදත්ය හෙමයි රසයත්මයි සරිර පහසත් එෙම ඒ ලැබිච්ච පහසන ලැබී යාම දුකක් ර අපි මවාගත්ත දේද නැද්ද ලෝක බ ලෝකෙම කක්ද ඔබ කල්පනාා කරන්න. ඔබේ ලෝකෙ ඔ ඇසින්දක පුරූප විතරයි නොදැක පුරූප ඔබේ ලෝකෙ නෑ ඔබට කනෙන් ආපු බණ ටිකහරි ගීත ටිකකාහරි හඩ ටික හරි තමයි ඔබේ ලෝකෙ තිීන් ඔබ අඳුන්න්නේ හඬ විතරයි අහා පොනති හඬක් ඒ ලෝකෙ නෑ ඔබේ තුළ නෑ දන්නේ නෑ විද පුගන්ද සුවන් තරයිද අඳුනන්නේ මේම ගදක් කිය කියන ඕනේ මලකනම් මේ මල සුද කියල කියම් ඇබැයි මේ කවදාවත් නොදකම මලක සුවඳද අපි දන්නේ ඒ සුවඳ ගැන්න කාපු කෑමල රස විතරයි දන්න නොකාපු කෑම ගැෙන දන්නේ. කෑම දැක්කට රූප වශීෙන් දැක්කට රූපවානින් දැක්කට කෑව නැත්තා රස දැනලන්නෑ රූපය විතරයි එක රූපයක් විතරයි. රස දැනගෙන තියෙන්නේ කාපුවයි විතරයි. පාහස දැනගත්තේ තමන් ඉස්්පර්ෂ කරපු දේවල් වල විතරයි. එනම් මේක තමයි ලෝකේ. ආයතනායන් ලෝකේ හැදින. ස්කන්ද ෝකයක් හැෙන. කොම දිස්කන්ඳ ලෝක ඇදෙන්නේ. ෆරූපය නිසාම රූපේට බැඳීයාමෙන් ලෝකය ඇදෙන දැංකුව පට්‍යාපෘතේ චෝවායෝ මෙරූපස්කන්දය මාංශ වශයෙන් අහර වශයෙන් ඇයටවශයෙන් තිබුණට සමවාශයෙන් තියෙන මේකට මුහනාත පයාදි වශයෙන් මේ ලෝකය මගේ මමය කියලා වෙරූපය ග්‍රහණය කරනවා රූපය මගේ මේ මගේ රූපයත් මගේ මේ අනංගිරපයත් මගේ මේ ම පේ කරන දෙයක් තිනන් රූපයක් බාහිරවත් ඒරපයට ඇලුම් කරන එකටකෙන රූප උපාදානස් කන්දය උපාධන කරලා දැඩිවග්‍රහණය කරලා තියෙන දැම්මේ රූප උපාදානස් කන්දය කියන්න එත්මකාද දුක දුක තමයි හදාගත්ත හිතල හිතින් මවා ගත්තා හිතිම්ම මවගත්ත චිත් අස්ස නීඇති ලෝකෝ හිතින් මයි ලෝකයේ පවතින්නේ එළඟට වේදනනා දැම්මේ රූපය ඇසුර කරනකුට ඇසින් කණන් නාසිෙන් ඉෂ් පරස වෙන රූප සබ්ද ගන්ධ ෂස් පර්ශය නිසා සංඥාව ඇති වෙනවා. හඳුන ගන්නවා හොඳ වශයෙන් අරක වශෙන් උස මිටි වශය කලු සුද වශය සැපදුක වශයෙන්. ඒ ලක්ෂණවශයන් හඳුනාග ලුණුදානවා රැං් රූපේ ලකුණුදාන අසවල් රූපේ. මිටිරූපය, කළුරූපය. හොඳ රූපයේ, නරක රූපය කියලා ලකුණුදාගන්නවා. ලඟට පාරකට අපි ලකුණුදා ගන්න. පාරැනකොට සංඥාකර ගන්නමට හැරෙන්වන දකුණටැරෙන්ඩෝන්. අසවල්තන ගහක්තියන කනුවක් තියෙන බෝඩ්ඩ එකක් තියෙන පර කියන්න එහෙම ඒ සංඥා එට චේතනා පහල්ල යානො වේදනාව ඇතිවෙන විඳගත්ත සැපදුක නට චේතනා පහල වෙන ශ්‍රද්ධාව කියන චේතනාවක් බුදුරුවක්දැකීමෙන් ස්වාමන් අහසගෙන දැකීමෙන් ශ්‍රද්ධාව ඇති වෙන ධර්ම දේශනාවක් එසීමෙන් ශ්‍රද්ධාව ඇති වෙන ඒ ශ්‍රද්ධාව කියන චෛස්සිකේ චේතනාව පහල වෙන සතිය ඇති වෙන මේ ධර මාරගෙී ඇතිව දවක්. විරිය ප්‍රඥාදී මේ සෝබන චෛසික පහළ වෙනෝ. ලඩ රාග දේශ මෝහාදී කියෙන අසෝබන. අකුසල් පාශ්ික ජෛසික චේතනත් පහළ වෙනෝ ඒ ඒ අරමුණුවලදී. රූප නිසා සද්ධ නිසා ඇති වෙනෝ. එත් චේතනාවත් ඉස්කන්දයක් එකටත් බැඳී යනවා උපාධන වෙනෝ. දැම්ම මායාවකින් හිතේ මායාවට අහු වෙලා අපි කරම හදාගන්න. සංකාර් රැස්කර ගන්න තවතවත් හිතනෝ මවනෝ. මව මවා නැවත නැවතත් දුක වැඩි කරගන්නටයි පාරවල් අපි මේ හොයන්. ඒ හොයනකෙන් අතර වෙන්න කවුද සිහයෙන් ඒ ඒ අරුණ දකිනෙන විතර එ ස්කන්ද ලෝකය දුකමයි තියෙන ංකිිත්තේ එන පංචුපාදානක් කන්දාා දුක්කා. දුකේ කියලාගැන්නේ මේ පංචුපාදානස්කන්ධයක් වූ මේ ජීවිතය. මේ ජීවිතය හැරෙන්න්න වෙන කෙනග ජීවිතයගැ අපි දන්නේන්නේ තමන් ගැනතම මේ දන්න හොටම. තමා තුළින් තමන් මේ දුහදාගත්ත බැඳීම් ඇැති කරගත් එතනම දුක හැදුනා එතන දුකා අතාරිණ නං මේ භාවනාමාර්ගය යන්න මෝනේ. සීල සමාධී ප්‍රඥා නිවන් මග වඩන්න මෝන එක පාඩට දැම්ම අතාරරිනවා කියලා පැනපුගමං අතාරන්න බෑ එයා පිළිවලට මෙමාර්ගගේ යන්නට ඕනු. දානාදී පින්කම් කරන්නට ඕන සීලාදී රකිනටවුන සමත භාවනා විපස්සනා භාවන වඩමින් සහ පිටුවාගෙන ක්‍රම ක්‍රමයෙන් එක දියුණු කරන්නටුන්. දහස්වර වාඩි ලා භාවනා කළ පුරුදු කරන්න ඕ තකොට මේ දියුණු ඇති වෙනවා සංකාර ගෙවී යනවා දියුණු වෙන අවස්ථාව වෙ කිසිව නොදනී අවස්ථාවලයට පත්වෙනවා ශරීරයේ සහැල් වෙනවා මොකක්ද හේතුව මේ සංකාරවල ගොරෝස්ුභාවය බැඳුණු ස්වභාවය තුනීවීයාමක් තමයි ශ්‍රාවකයට යෝගාවච්චරයට වෙලා තින එහෙනම් ටිකෙන් ටික මෙල්ලෝකෙන් අතමිදීමට අපි මාර්ගයේ දියුණු කරන්නඕනිේ